ආයුබෝවන් මතක් කරලා බලන්න ඉස්කෝලේ කාලේදී අපේ මොන තරම්නම් අපේ ගුරුවරුන්ව තරහ ගස්සලා ඇද්ද අන්න ඒ විදිහටම පන්තියේ සර්ගේ යකා උස්සපු කොල්ලොන්ට ඒ වෙනුවෙන් අවසානයේදී වන්දි ගෙවන්න සිද්ධ වුණේ තමන්ගේ ජීවිතේ 2015 දී රිලීස් වුණ ද ලෙසන් කියන දරුණුම ගණේ සයිකෝ හොරර් මූවි එක තමයි පික්චර් පෙට්ටියෙන් අද අපි අරගෙන ආවේ මේ ඉන්නේ ෆින් එයා තවමත් ඉස්කෝලේ යන කොල්ලෙක් ඒත් ෆින් දැනට ජීවත් වෙන්නේ එයාගේ අයියා ජේක් සහ ජේක්ගේ සෙක්සි ගර්ල් ෆ්‍රෙන්ඩ් මියා එක්ක ෆින්ගේ ජීවිතේ එච්චර ලස්සන එකක් නම් නෙමෙයි මොකද ෆින්ගේ තාත්තා ඉන්නේ වෙන රටක ඒ වගේම අම්මා නැති වුණෙත් ෆින් ගොඩක් පුංචි කාලෙම තමයි ගෙදර සිටුේෂන් එක ගොඩක් අවුල් නිසාම ෆින් පුළුවන් තරම් කාලයක් ඉස්කෝලේ යාළුවෝ එක්ක තමයි ගත කරන්නේ මේ රෙඩ් ජැකට් එක අඳින යාළුවා තමයි වයිට්ලි අනිත් එක්කන ජොය පේනවනේ කෙල්ලොන්ට අනවශ්‍ය ජෝක්ස් කරන ඉස්කෝලේ ඉන්න එපාම කරපු කොල්ලෝ තුන්දෙනා තමයි මේ ඒත් මේ යාළුවෝ තුන්දෙනා අතරින් වයිට්ලි කියන්නේ කිසිම පාලනයක් නැති කිසිම අරමුණක් නැති එපාම කරපු කොල්ලේ ඊළඟට අපි දකිනවා ස්කූල් කා පාක් එකේ කෙනෙක් තමන්ගේ කා එක පාක් කරන විදිය. ඒත් අවාසනාවකට මෙතනට එන වයිට්ලි සහ ෆින් තමන්ගේ අතේ තිබුණ උල්පිහියක් යූස් කරලා මේ කා එකේ දොරක් හූරලා විනාශ කරලා දාන්නේ මූණ පුරා හිනාවකුත් රඳවගෙනම තමයි. ස්කූල් ටයිම් එකේදී ෆින් තමන්ගේ ජිම් ක්ලාස් එකට යන්නෙත් ස්කූල් යුනිෆෝම් එක පිටින්ම තමයි. ඒත් එහෙම එන්න එපා වෙන ඇඳුමක් අඳින්න ඕන කියලා ජිම් කෝච් ෆින්ට කිව්වත් ෆින් කෝච්ව සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. අන්තිමේදී ජිම් ක්ලාස් එකේ හොඳටම පිස්සුනටන ෆින් සහ එයාගේ යාළුවෝ නිසා කෝච්ට මුකුත්ම කරගන්න වෙන්නේ නැතුව අසරණ වෙනවා. මේ විදිහට උදේවරුවේ හොඳටම පිස්සු කෙලින ෆින් එදා හවස එයාගේ අයියා ජේක් සහ මියා එක්ක ස්විම් කරන්න පූල් එකට යනවා. ෆින් ජේක් සහ මියා තවමත් ඉන්නේ එයාලගේ තරුණම වයස්වල. ඒත් මේ අය කාටවත් වැඩිහිටියෝ දෙමව්පියෝ වගේ කාගෙන්වත් කිසිම බාධාවක් නැති නිසා මේ තුන්දෙනා එකම ගෙදර ජීවත් වෙන්නේ හරිම විනෝදේ. කිසිම පාලනයක් බයක් නැතුව. ඔන්න ඊළඟ දවසේ ෆින්ගේ ක්ලාස් එකට අලුත් ඉංග්‍රීස් සර් කෙනෙක් එනවා. මේ සර් නම් හොඳටම පව්. මොකද පොත් ගැන කතා කරන්න ගත්ත ගමන්ම වගේ ජොයෙල් මේ අලුත් සර් ඒ කියන්නේ මිස්ටර් ගේල්ට අපහාස කරන්න පටන් ගන්නවා. අනේ ඔයි තමුසගේ වයසට ඔය පරණ පොත්පත් සෙට් උනාට අපිට නම් ඕවා ඕන නැහැ. ජොයෙල් විතරක් නෙමෙයි පන්තියේ අනිත් ළමයිනුත් සර්ට මහ පහත් විදියට අපහාස කරන්න පටන් ගන්නවා. මිස්ටර් ගේල්ට ඕන වෙලා තියෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන මේ පන්තියට උගන්වන්න. ඒත් ජොයෙල් නැගිටලා ගිහින් මිස්ටර් ගේල්ගේ ඔළුවට චුයින් ගම් එකක් අලවනවා. මේ වෙලාවේ මොනතරම් තරහක් හිතට ආවත් මිස්ටර් ගේල් පුළුවන් තරම් උත්සාහ කරන්නේ තරහ පාලනය කරගන්න. ඒත් මේ වෙලාවේ තමයි වයිට්ලි දකින්නේ මිස්ටර් ගේල් එයා දිහා බලාගෙනම ඉන්නවා කියලා. ඒ උඹ මොකද මගේ දිහා බලන්නේ? උඹට ගහගන්න ඕනද? එහෙමනම් වරෙන්. මේ විදිහට තමන්ගේ ක්ලාස් එක ඉදිරියේදීම මිස්ටර් ගේල්ට චැලෙන්ජ් කරන්න වයිට්ලි දෙපාරක් හිතන්නේ නැහැ. What the fuck are you looking at? What? ඒත් තවමත් මිස්ටර් ගේල් හිත ඇතුලේ තියෙන තරහ හිර කරගෙන ඔළුව පාත් කරගෙනම එයාගේ පාඩම කියවගෙනම යනවා. එදා හවස ෆින් එයාගේ මදාවි යාළුවෝ දෙන්නත් එක්ක ෂොප් එකකට යනවා. වයිට්ලි සිගරට් ගන්න අතරේ ෆින් බිය එකක් හොරකම් කරන්න හැදුවත් කඩේ අයිතිකාරයා ෆින්ව දකිනවා. ඒත් කොහොම හරි බිය බෝතලයක් අරගෙන අයිතිකාරයාගෙන් බේරිලා පුළුවන් තරම් ඈතට පැනලා යන්න තුන් දෙනාටම පුළුවන් වෙනවා. ෆින්, ජොයෙල්, වයිට්ලි මොන තරම් තදේ වුණත් පාක් එකේදී පුංචි පොඩි වුන් පවා මෙයාලව ජෝක් එකට ගන්නවා. මේ තුන් දෙනා හැම අතින්ම සමානයි. පාටීස්, කෙල්ලෝ, ඩ්‍රග්ස් ඒ වගේම ඇති වෙනකන් ගෙවල් වල ප්‍රශ්න. ඒත් ජොයෙල්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ජීවිතය දිනන්න, මෙතනින් ගැලවෙන්න. ඒ නිසා මිනිහාගේ හීනයක් තියෙනවා එයාගේ තාත්තා කියන විදිහට ඉක්මනින්ම ආමි ඇකඩමියකට ජොයින් වෙන්න. හැබැයි ඉතින් අනිත් දෙන්නට නම් අනාගතය ගැන ගානක්වත් නැහැ. එදා රෑ ෆින් ගෙදර යද්දී එයාගේ අයියා මියා එක්ක තදින්ම ඉන්ටිමේට් වෙන්න හදන විදිහ ෆින් දකිනවා. ඒ නිසා එදා රූම් එකට නොගිහින් ගෙදර සාලයේම නිදාගන්න ෆින් තීරණය කරනවා. ඉස්කෝලේදී යාළුවොත් එක්ක ෆින් මොනතරම් දරුණු විදිහට හැසිරුණත් ගෙදර දී නම් ෆින් කිසිම සද්දයක් නැහැ. කොටින්ම කියනවා නම් ජේක් සහ මියා එක්ක වැඩිය කතා කරන්නවත් ෆින් කැමති නැහැ. අද තමයි ෆින්ගේ 16 වෙනි බර්ත්ඩේ එක.
ඉතින් බ්‍රේක්ෆාස්ට් ටේබල් එකේදී මියා තමයි ෆින්ට මුලින්ම විශ් කරන්නේ. ඒත් ජේක් නම් මේ වෙලාවේදී කියන්නේ මහා දරුණු කතාවක්. මල්ලි දැන් උඹට අවුරුදු 16යි. ඒ කියන්නේ දැන් උඹ පොඩි එකෙක් නෙමෙයි. ඒ නිසා දැන්ම මේ ගෙදරින් ගිහින් පාඩුවේ තනියම ජීවත් වෙන්න බලපන්. ඒත් මේ කතාවට ෆින්ට ජේක් එක්ක පුදුම තරහක් තමයි ඇති වෙන්නේ. මොකද මේ ගෙදර අයිති ෆින්ගේ තාත්තට. ඒ කියන්නේ මේ ගෙදර අයිතියක් ජේක්ට වගේම ෆින්ටත් තියෙනවා. ජේක්ගේ මේ කතාව නිසා හොඳටම හිත රිදුන ෆින් එදා මුළු දවසම ගෙවන්නේ වයිට්ලි එක්ක. ඒත් මේ දෙන්නටම එයාලගේ හිතවල තියෙන වේදනාව පිට කරගන්න විදිහක් හොය හොය ඉද්දී තමයි පාර අයිනේ නවත්තලා තිබ්බ සයිකල් එකක් දකින්නේ. ඊට පස්සේ දෙපාරක් හිතන්නේ නැතුව දෙන්නත් එක්ක එකතු වෙලා මේ සයිකල් එක බිම දාගෙන පාගලා විනාශ කරලා දාන්නේ හරිම වියරුවේ. ඊට පස්සේ මේ දෙන්නා කිසිම අරමුණක් නැතුව විකාර දේවල් කතා කර කර පාර දිගේ ඔහේ ඇවිදගෙන යනවා. ඒත් එක පාරටම කවුදෝ කෙනෙක් මේ කොල්ලෝ දෙන්නට දරුණු විදිහට පහර දෙනවා. Your brother would cave your fucking head in as well. What the fuck? ළඟ ළඟ මෙන වැලන්ටයින් එකට ඔයාගේ ආදරවන්තයට හරි ආදරවන්තයාට හරි දෙන්න තෑග්ගක් ඔයාලට තවමත් හිතාගන්න බැරි වුණාද? එහෙනම් ලංකාවේ ලොකුම ලොකු කියුට්ම gift collection එකෙන් අරන් දෙන්න gift box ලංකා Facebook පිටුව පැත්තට ඔයාලත් අදම එන්න. මේ නිසා සිහි නැති වුණ ෆින් සහ වයිට්ලිව කා එකකින් මූණ වහගත්ත කෙනෙක් පැහැරගෙන යනවා අපි දකිනවා. ඊට පස්සේ මේ වෙනකොටත් ලේ ගලමින් හිටපු වයිට්ලිව වගේම ෆින්වත් බිම දිගේ රූම් එකකට මේ গুপ্ত මිනිහා ඇදගෙන යනවා. ඊට පස්සේ පුටුවලට තියලා දන්වැල් දාලා තදින්ම හිර කරලා අත් දෙක මේසයට තියලා බඳිනවා. මේ මිනිහා රූම් එකේ වයිට් බෝඩ් එකකුත් තියලා මේ කරන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැහැ. ටිකෙන් ටික සිහියාපු ෆින් මේ වෙද්දී එයාලට වෙලා තියෙන දේ වගේම වයිට්ලිගේ මූණ පුරා ලේ තියනවා දැකලා මොන තරම් බය වෙනවාද කිව්වොත් එයාට එයාගේ ඇඟේම මූත්‍රා පිට වෙනවා. මෙච්චර වෙලා මූණ වහගෙන හිටපු මේ මිනිහා වෙන කවුරුත් නෙමෙයි මිස්ටර් ගේල්. ඔයාලට මතකනේ එදා මිස්ටර් ගේල්ට ෆින්ගේ ක්ලාස් එකේදී සිද්ධ වුණ දේවල්? මේ වෙද්දී වයිට්ලිට තවමත් සිහිය ඇවිත් නැහැ. වයිට්ලිට සිහිය ඇවිත් නැති වුණත් මිස්ටර් ගේල් පන්තියේ සිහිය තියෙන එකම ළමයා වෙන ෆින්ට තමන්ගේ පාඩම පටන් ගන්නවා. හොඳයි ළමයි, අද පාඩම තමයි නවුන්ස්, නාමපද. ඉන්න මම ඔයාලට උදාහරණ පෙන්වන්න. මේ තියෙන්නේ මිටිය. එතකොට මේ තමයි ඇනේ. ඒ වගේම මේ තමයි මම ආසම කරන නේල් ගන් එක. දැන් ඔයාලට පැහැදිලිනේ මිස්ටර් ගේල් කියන්නේ සයිකෝ මිනිමාරු සර් කෙනෙක්. එහෙනම් අපි පාඩම පටන් ගමු. ෆින්, දැන් ඉඳන් මම ඔයාට ඉංග්‍රීසි වර්ඩ් එකක් කිව්වහම උඹ තප්පර 10ක් ඇතුළත ඩික්ෂනරි එකෙන් ඒ වර්ඩ් එකේ ඩෙෆිනිෂන් එක හොයාගන්න ඕන. එහෙම බැරි වුණොත් මම උඹේ අතට දිග ඇණයක් ගහනවා. ෆින්ගේ පළවෙනි වර්ඩ් එක වෙන්නේ ඉන්ස්පිරේෂන්. වේදනාව වගේම හිතේ බය නිසා හොඳටම කලබල වෙලා ඉන්න ෆින්ට පුළුවන් වෙනවා කොහොම හරි තප්පර 10ක් ඇතුළත වර්ඩ් එක හොයාගන්න. 7 6 good syndrome. ඒත් මිස්ටර් ගේල්ට ඕන ෆින් මේ වර්ඩ් එකේ ඩෙෆිනිෂන් එක කියවලා කටපාඩම් කරගන්න. මොකද ක්ලාස් එක අවසානයේදී අද පාඩමට අදාළව එක්සෑම් එකකුත් රෙඩි කරලා තියෙන නිසා. ස්කූල් එකේදී වගේ නෙමෙයි මෙතනදී මිස්ටර් ගේල් ෆින්ට පාඩම කියලා දෙන්නේ හරිම තරුණු විදිහට. මොකද මිස්ටර් ගේල් මොටිවේෂන් තදින්ම විශ්වාස කරන නිසා. ඒත් අවාසනාවකට මිස්ටර් ගේල්ගේ මෙතඩ් එක හරිම දරුණු. ඒ වගේම වේදනාකාරී. තමන් ඉස්සරහා ලේ පිපාසිත සයිකෝ මිනිමරුවෙක් විදිහට හැසිරෙන මිස්ටර් ගේල් නිසා දැන් නම් ෆින්ට ජීවිතය ගැන කිසිම හෝප් එකක් නැහැ. මොනතරම් බයක් හිතේ තිබුණත් තවමත් සිහි නැතුව ඉන්න වයිට්ලි ගැන ෆින්ට හරිම බයයි. ඒ නිසා ෆින් මිස්ටර් ගේල්ට මේ ගැන කියනවා. සර්, වයිට්ලිට තවමත් සිහිය නැහැ. තවත් බලන් හිටියොත් වයිට්ලි මෙතනම මැරිලා යාවි. පාඩම වෙනුවට වෙන වෙන විකාර ගැන කියවන ෆින් ගැන මිස්ටර් ගේල්ට හොඳටම යකා නගිනවා. ඊට පස්සේ ටේප් එකකින් ෆින්ගේ කට තදින්ම වහලා දිග ඇණයක් ෆින්ගේ අතට ගහන්න ගන්නවා. Charles Lamb. උඹට ඕන යාළුවා බේරගන්න. දැනගනි, කිසිම දෙයක් වේදනාවකින් තොරව ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනයත් එහෙමමයි. ඉගෙනීමේ වටිනාකම මම අද උඹට කියලා දෙන්නම්.
ඔන්න ඊට පස්සේ ආයෙමත් සර් තමන්ගේ ක්ලාස් එක පටන් ගන්නවා. මෙච්චර වෙලා කියලා දුන්න නවුන්ස් වලට අමතරව තව අලුත් වචනත් සර් උගන්වන්න ගන්නවා. ඒ වෙලාවට වචන වල ඩෙෆිනිෂන් එක හොයාගන්න ෆින්ට තර්ජනය කරනවා. ඒත් පුදුම කාරණාව තමයි මේ හැම වචනයකම ඩෙෆිනිෂන් එක ෆින් ඉතාමත් ඉක්මනටම හොයාගන්නවා. දැන් උඹ ඔය වචන වගේම ඒ වචන වල ඩෙෆිනිෂන් එකත් කටපාඩම් කරගනි. මේ විදිහට ෆින්ට තර්ජනය කරන මිස්ටර් ගේල් ඊළඟට ෆින්ට තප්පර 30ක ඉන්ටර්වල් එකක් දෙනවා. ඉන්ටර්වල් එකේදී මිස්ටර් ගේල් ෆින්ට වතුර ටිකක් පොවනවා. ඒත් වයිට් ලිටර් තවමත් සිහි නැති නිසා එයාට බලෙන්ම තමයි වතුර පොවන්න වෙන්නේ. මේ වෙද්දී මිස්ටර් ගේල් කියන විදිහටම තත්පර 10ක් ඇතුළත නවුන්ස් වල ඩෙෆිනිෂන්ස් හොයාගන්න ෆින්ට පුළුවන් වෙනවා. ඒත් මේ නිසා මිස්ටර් ගේල්ගේ මේ වියරුව තවත් වැඩි වෙලා මෙච්චර වෙලා ඩෙෆිනිෂන් එක හොයාගන්න දුන්න තත්පර 10 දැන් තත්පර 7ක් බවට අඩු කරනවා. ඒත් ෆින් ෆේල් වුණොත් නේල් ගන්න එකෙන් තමා ෆින්ට සර් දඬුවම් කරන්න හිතාගෙන ඉන්නේ. අවාසනාවකට ෆින්ට වචනයක් වරදිනවා. ඔව්. ලේ සුවඳින් මත් වෙලා වියරුවෙන් වෙවුලන සර් නේල් ගන්න එකෙන් ෆින්ගේ අත පසාරු කරනවා. මේ විදිහට ෆින් වැරදි කරද්දී වයිට් ලිට තවමත් සිහි නැති එකට තරහ ගියපු මිස්ටර් ගේල් වයිට්ලිගේ අත නේල් ගන් එකෙන් සිදුරු කරනවා. මේ වේදනාව නිසා වයිට්ලිට සිහිය එනවා. ඒ තරහ නිසා මිටියකිනුත් වයිට්ලිගේ අත සිදුරු කරන්න මිස්ටර් ගේල් දෙපාරක් හිතන්නේ නැහැ. මිස්ටර් ගේල්ගේ වියරුව මේ විදිහට මාරාන්තික වෙද්දී මේ තරම් රෑ වුණත් තවමත් ෆින් ගෙදර නැති එක ගැන මියාට ටිකක් බයයි වගේ. ෆින්ගේ ෆෝන් එකත් ඕෆ් නිසා මියා ෆින්ට මැසේජ් එකක් දානවා. තමන්ගේ මල්ලි ගැන මියා මේ තරම් වද වෙන එක ගැන ජේක්ට තරහ යනවා. උඹ මොකද මල්ලි ගැන ওই තරම් වද වෙන්නේ? ඇයි දැන් උඹට අයියව එපා වෙලා කියලා අහන ජේක් මියාව ගෙදරින් පන්නලා දානවා. යන්න තැනක් නැතුව මියා තනි වෙනවා. ඒ නිසා ෆින්ව හොයාගෙන මියා ඔහි ඇවිදගෙන යනවා. මේ වෙලාවේදී තමයි මියාට ජොයෙල්ව මීට් වෙන්නේ. ජොයෙල්, ඔයා ෆින්ව දැක්කද? එයා තාම ගෙදර ආවේ නැහැ. කෝල් කරාට ආන්සර් කරන්නෙත් නැහැ. මේ විදිහට මියා ෆින් ගැන අහද්දි ජොයෙල්ට හිතා ගන්නවත් බැහැ. මොකද අද දවස පුරාම ජොයෙල් ෆින්ව දැක්කේවත් නැති නිසා. දැන් නම් මියාට ෆින් ගැන ටිකක් බයයි වගේ. ඒ නිසා තව ටිකක් දුර ගිහින් ෆින් ගැන හොයන්න මියා තීරණය කරනවා. මේ අතරදි තමා මියා මිස්ටර් ගේල්ගේ කා එක දකින්නේ. මේ කායකම තමා එදා ෆින් හූරලා විනාශ කරලා දැම්මේ. මෙතනදී එක පාරටම කවුදෝ මිනිහෙක් මියාව පන්නගෙන එනවා. හොඳටම බය වුණ මියා ජීවිතේ බේරගන්න දිව්ව මේ මිනිහා මියාව ලේසියෙන්ම අල්ලගන්නවා. දන්නවද මේ මිනිහා වෙන කවුරුත් නෙමෙයි, මේ තමයි මිස්ටර් ගේල්. ඊට පස්සේ මියාව බිම දිගේම ඇදගෙන යන මිස්ටර් ගේල් වයිට්ලිගේ පුටුවටම මියාගේ අත් දෙක තදින්ම ගැට ගන්නවා. මිස්ටර් ගේල් දැනගෙන ඉඳලා තියෙනවා කොයිම වෙලාවක හරි කොල්ලෝ දෙන්නව හොයාගෙන ගෙවල් වලින් කට්ටියයි කියලා. මමත් හොය හොය හිටියේ මේ වගේම ලස්සන ගොදුරක් තමයි. මියා ගැන කතා කරන මිස්ටර් ගේල් තමන්ගේ ක්ලාස් එක ආයෙමත් පටන් ගන්නවා. ඒත් මේ පාර එයා මුලින්ම ඩික්ෂනේරිය දෙන්නේ වයිට්ලිට. ඒත් වයිට්ලි කරන්නේ එයාගේ ඔළුවෙන් මිස්ටර් ගේල්ට තදින්ම පහර දෙන එක. හිතලා බලන්න මේ වෙලාවේ මේ සයිකෝ සර්ගේ ඔළුවට හිතෙන්නේ එකම එක දෙයක් විතරයිනේ. තරහ උපරිම වෙච්ච මිස්ටර් ගේල් නේල් මැෂින් එකෙන් වයිට්ලිගේ බෙල්ල ඉරාගෙන යන්න ෂූට් කරනවා. බෙල්ල පසාරු කරපු ඇණය නිසා වයිට්ලි පුටුව උඩම මැරෙද්දී ඒ දිහා බලාගෙන මිස්ටර් ගේල් එයාගේ අතීතය ගැන කියවන්න ගන්නවා. මම දන්නවා මම දරුණුයි කියලා. ඒත් ඒකට හේතුව මගේ දෙමව්පියෝ. ඒ අය මට ගොඩක් දරුණු විදිහට තමා සැලකුවේ. මම කොච්චර ලකුණු ගත්තත් ඒ අයට මදි වුණා. ඒ කියන්නේ මේ හේතුව නිසා තමයි මිස්ටර් ගේල් ස්කූල් ක්ලාස් එකේ වැරදි විදිහට හැසිරුණ කොල්ලෝ දෙන්නට හොඳම පාඩම මේ තරම් තදින්ම කියලා දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඔන්න දැන් තමයි එක්සෑම් එක පටන් ගන්න. මිස්ටර් ගේල් අහන ප්‍රශ්නවලට ෆින්ට සිද්ධ වෙනවා පුළුවන් ඉක්මනට හරිම ආන්සෝ එක ලබා දෙන්න. මොකද ආන්සෝ එක වැරදුනොත් දඬුවම් ලැබෙන්නේ මියාට. ඒ දඬුවම හරිම දරුණු එකක්. ඒ නිසා මොන තරම් වේදනාවක් විඳින ගමන් වුණත් ෆින්ට පුළුවන් වෙනවා සයිකෝ සර්ගේ එක්සෑම් එකට 100න් 100ම ගන්න. තමන්ගේ ගෝලයා දක්ෂ විදිහට එක්සෑම් එක පාස් වුණ එක ගැන මිස්ටර් ගේල්ට තියෙන්නේ පුදුම සතුට. කොහොම හරි මේ ගුරුවරයා ගෝලයා ගැන සතුටු වෙන වෙලාවේ මියා හොරෙන්ම වගේ වයිට්ලිගේ බෙල්ලේ තිබුණ ඇණය ඇදලා ගන්නවා.
ලැබුණ පළවෙනි චාන්ස් එකේදීම මේ ඇණය මිස්ටර් ගේල්ගේ බෙල්ල ඇතුළටම විදින්න මියාට පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉක්මන් වුණ මියා ෆින්ගේ අත් දෙක බැඳලා තිබ්බ පටි ටික කපලා දානවා. ඒත් එක පාරටම දරුණු මිටිපහරක් මියාගේ ඔළුවට එල්ල කරන්න මිස්ටර් ගේල්ට පුළුවන් වෙනවා. මේ විදිහට මිස්ටර් ගේල් තවමත් පණ පිටින් ඉන්නවා දැකපු ෆින් එන ගහලා මේසයට තද වෙලා තිබ්බ එයාගේ අත ඇදලා අරගෙන මිස්ටර් ගේල්ව එයාගේ පුටුවෙන් හිර කරලා බිම තිබුණ පිහිය අරගෙන මේ සයිකෝ මිනිමරුවාගේ මහපට ඇඟිලි දෙකම කපලා දානවා. හැබැයි ෆින් මිස්ටර් ගේල්ව මරලා දැම්මේ නැහැ. මේ නිසා හෙමින් හෙමින් නැගිටපු මිස්ටර් ගේල් එක දිගටම ෆින්ගේ මූණට පයින් ගහන්න ගන්නවා. ඒත් ෆින්ගේ වාසනාවට මෙයාට සිහිය ඇවිත් එයා මිටියකින් මේ විකෘති සයිකෝ සර්ගේ ඔළුවට ගහලා දානවා. ඒත් එක පාරටම බිම වැටුණු මිස්ටර් ගේල් ගැන හිතේ තිබුණ තරහ, වෛරය, වේදනාව මේ හැමදේම පිට වෙලා යනකම්ම මියා එක දිගටම මිස්ටර් ගේල්ගේ ඔළුව පොඩි පට්ටම් වෙනකම්ම මිටියකින් එක දිගට ගහන්න පටන් ගන්නවා. මේ අපායෙන් කොහොම හරි එළියට ආපු ෆින් සහ මියා මුළු ඇඟම ලේවලින් තෙමාගෙන ගොඩක් අමාරුවෙන් හෙමින් හෙමින් මහරෑ පාළු පාලවල් දිගේ ගෙදරටම යනවා. වචන වලින් කියන්න බැරි තරම් දරුණු අත්දැකීමකින් යන්තමින් බේරිලා ගෙදර ආපු මේ දෙන්නා ඒ වෙනකොටත් සෝෆා එකේ හොඳටම නිදාගෙන හිටපු ජේක්ව බය කරලා මේ ගෙදරින් පන්නලා දානවා. මෙතනින් මේ මූවි එක ඉවර වුණත් සයිකෝ සර් නිසා ෆින් සහ මියාගේ ජීවිතවලට උන බලපෑම නම් තවත් සෑහෙන කාලයක් පවතීවි. මූවි එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාගෙනම පික්චර් පෙට්ටිය සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු.